උ දවසක් වේවා. ශාන්ක්‍රේෂන් YouTubeු චනල්ලිකට අදත් හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද ාන්ක්‍රේෂන් YouTubeු චැනල්ලගේ අපි ඔබව දැනුවත් කරන්නේ ඔබට ඉතාම් වැදගත්වන කරුණක් සම්බන්ධයෙන්. පහශ්වේණයේ ශිෂත්වවි භාගේ දිස්්‍රික් කඩීම් ලකුණු එකකින් හෝ දෙකකින් අඩුකර හය වන ශ්‍රීණියයට ඇතුල් කරගන්නා සිසුම් සං්‍යාව වැඩිකිරීමට සලකා බලන බව අධ්‍යාපන ලේකම් මහච්චාරය කපිල පෙරේරා මහතා ප්‍රකාශිකට තිබෙනවා. මෙවර ශිෂෂත්වවභාගේ කඩීම් ලකුණු ඉතාම ඉහලාගයක් ගැනීම සම්හන්දයෙන් දෙමාපියන් වගේම ගුරසංගම් විසින් ජනපති ලේකම්කාරයාලය වෙත කරුණු දක්වා තිබෙනවා. මේ හේතුව නිසා දරුවන්ට ජනප්‍රිය පාසලක් තෝරාගැනීමේදී ගැටලු පැනනගෙන බවයි දෙමාෝපයන්ගේ සහ ගුරු සංගම්වල මතය වනෙක්. ඒ අනුව දෙදහ ස්විශස්සවර්ශයේ පැවතේ පාශ්වේණයේ ශිෂත විභාගේ ප්‍රතිඵල මත පාසල් ලබාදීම සඳහා නිර්ණය වූ දිස්ට්‍රෙක් කඩීම් ලකුණු ඉහළ අගයක් ගැනීම සම්බන්ධයෙන් දෙමාපියන් වගේම ගුරු සංගම් විසින් ජනාධිපති ලේකම්කාර්යාලය වෙත ඉදිල්පාත්කරන ලද කරුණු දැක්‍රීම් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ අවධානය යොම වී තිබෙනවා. එ වගේම මෙම කරුණ සම්බන්ධෙන් අධ්‍යාපන අමාත්‍යශයේ විසින් නිකුත්කරන ලද නිවේතනයක දැක්වෙන්නේ පළමෝන ශ්‍රේණය සිට ධාතුංවන ශේණය සහිත බාලක සහ බාලිකා පාසල් වගේම මිශ්්‍රපාසැල්ද හයවනශ්‍රේණයේ සිට දහතන් වනශ්‍රේණිය දක්වා පවතින බාලක බාලිකා සහ මිශ්්‍රචාතික පාසැල් සඳහා ශිෂ්්‍යත්වධාරීන් ඇතුළත්කිරීම පිළිබඳ ක්‍රියාවලියයේ කිසිදු වෙනසක් කර නොමැති බවයි. ඒ වගේම පාසල් සඳහා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව. පෙර පැවති චක්‍රලයක ඒ අනුවම ක්‍රියාත්මක වන බවත් සඳහන් කොට තිබෙනවා. නමුත් මෙවර ශිෂ්ෂත්ව සමතුන්ගේ දිිශ්‍රික් කඩීම්ලකුණු ජනවාරි පාලස්වන දින නිකුත් කරන ලද්ද අතර අධ්‍යාපන අමාත්‍යශ වෙබ්බට වෙහි ඒ සම්බන්ධ තොරතුරු යවත්කාලීන කොටඇති බවයි සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම, දෙමෝපියන් පවසන ආකාරයට කඩීම් ලකුණු ඉහලයාමක් සහ ඒතුළින් දරුවන්ට විශාල අස්සාධාරණයක් වී ඇති බවට දෙමෝපියන් නගන අදහස සම්බන්ධයෙන් ප්‍රයෝගිකව ක්‍රාත්මක විය හැකි ආකාරයද ඒ පැහැදිලිකොට ඇති බවයි දක්වා තිබෙන්නේ. හැකිනම් කඩීම්ලකුණු අඩුකරලා දරුවන්ට සහනයක් සලසන විදිහට දෙමෝපියන් විසින් කරපු ඉල්ලීම ස්්‍රි ඩීම් ලකුණු එකකින් හෝ දෙකකින් අඩුකර හයවන ශ්වේණයට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වැඩිකිරීමට ඉදිරියේදී සලකා බලන බවයි මෝන් ප්‍රකාශ කරන්නේ. මෙම ලකුණක් හෝ අඩුකිරීම මගින් සිසුන් යම්කිසි ප්‍රමාණයක් වෙනුවෙන් දැනට පවතින පාන්ති සංඛ්‍යාව තවදුරටත් වැඩිකිරීමට පවා සිදුවේ හැකි බවද පන්තිකාමර පහසුකම් මානව සම්පත් ඇතුළු ප්‍රායෝගික අභියෝගහම්මුයේ මේ සංකීන්න කටයුත්තක් බවද සියල්වි ජාතික පාසල්වල මේ සම්බන්ධය පවත්නා තත්වය සලකෙල්ලට ගෙන ඉදිරි මාසේක කාලේ ඇතුළත දෙමාපයන් විසින් කල ඉල්හීම සලකිෙල්ලට ගෙන සිසුන් ඇතුළත්කිරීම වෙනුවෙන් විනිනිධභාවෙන් යුතු ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බවද අධ්‍යාපන ලේකම්වරයා. තවතුරටත් සඳහන්කට තිබෙනවා. මේයනුව ශිෂ්‍යත්වධාරීන් ලියාපදිංචි කිරීමේ කටයුතු තවත් මාසයකින් පමණ ප්‍රමාද කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තිීර්ණය කළ බවද අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශකට තිබෙනවා. නවරැක අවස්ථා එවගේම රැකයා පුර්පාඩු සහ වෙනත් වැදකත්‍රෞෘද්ති දැනගැනීමට අප සබස්්‍රයිප් කරන්න ඒවගේ එල්ලගේෙම තියෙන බෙලායිකැනෙකත් කලික් කරන්න අපි දාන වඩියෝ එවලේම ඔයාලට බලාගන්න පුළුවන්